Introduction to ICT and Networks HNDA මේ paper එක 2021 paper එකේ අපි මේ වෙද්දි ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා වීඩියෝ තුනකින්. ඉතින් අපි අද බලමු මේ paper එකේ හතරවෙනි ප්‍රශ්නය කොහොමද කරන්න කියන එක. ඉතින් මේක ගත්තාම හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් අහනවා. What is business system development process? ඒක අහන්නේ. එතකොට business system development process කිව්වහම අපිට දෙන්න කියන්න පුළුවන් business system එකක් කරන්න, එහෙම නැත්නම් business system එකක් හදන්න අපි විසින් කරන්න ඕන activities වල එකතුවක් අපිට business system development process කියලා කියන්න පුළුවන්. සරලවම මේ අදහස ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මෙහෙම කියන්න පුළුවන් a collection of activities to develop a business system. අන්න ඒ වගේ මොකක් හරි අදහසක් ගලපලා ලියන්න පුළුවන් ඒකට. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා මොකද්ද? Mention the first activity in business system development process. මෙන්න මේ development process එක ඉතින් අපි මේක theory වල කතා කරලා තියෙන දෙයක් මේ ස්ටෙප් කීපකින් තමයි මේ බිස්නස් සිස්ටම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක කතා කරන්නේ. එතකොට ෆස්ට් ඇක්ටිවිටි එක ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන්. ඒක අපි දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් මුලින්ම ප්‍රශ්නය මොකද්ද කියන එක ගන්න ඕනේ. ඊට පස්සේ රික්වයර්මන්ට් ඩෙෆිනිෂන් එහෙම නැත්නම් සිස්ටම් ඇනලයිසිස් කියන එක අපිට දෙවෙනි එක විදියට ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මොනවද අපිට මේකෙන් අවශ්‍ය ගොඩනගන සිස්ටම් එකේ කරන්න ඕන අවශ්‍යතා ටික මොනවද කියලා හරියට ඩිෆයින් කර ගැනීම. ඊට තුන්වෙනියට අපිට ගන්න පුළුවන් සිස්ටම් ඩිසයින්. ඒ අවශ්‍යතාවන් වලට ගැලපෙන විදිහට සිස්ටම් එක ඩිසයින් කිරීම. හතරවෙනි එක ඉම්ප්ලිමන්ටේෂන්. එහෙම නැත්නම් කෝඩින්. එතකොට සිස්ටම් එක ගොඩනගන එක ඩෙවලොප්මන්ට් කියන එක. එතකොට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෙප් එක විදිහට අපිට ගන්න පුළුවන් ඉන්ටග්‍රේෂන් ඇන්ඩ් ටෙස්ටිං. එතකොට ඉන්ටග්‍රේෂන් ඇන්ඩ් ටෙස්ටිං කියන්නේ ගොඩනගපු එක අපි කොටස් එකතු කරලා ඊට පස්සේ ඒ වගේම ටෙස්ට් කරලා බලනවා. ඊට පස්සේ එතනින් පස්සේ ස්ටෙප් එක විදිහට අපිට ගන්න පුළුවන් ඩිප්ලොයිමන්ට්. එහෙම නැත්නම් ඉන්ස්ටොලේෂන්, ෆයිල් කන්වර්ෂන් ඒ පැත්ත. එහෙම නැත්නම් යූසර් ට්‍රේනින් ඒ විදිහට හිටි ගන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ට් කිරීමෙන් පස්සේ ඇක්සෙප්ටන්ස් එක අදාළ කස්ටමර්ට එක සිස්ටම් එක බාර දීලා එතකොට එයාලට අවශ්‍ය ට්‍රේනින් එක දීලා ඒ කියන්නේ මේ වර්කින් එන්වයරන්මන්ට් එකේ සිස්ටම් එක ඩිප්ලොයි කරන එක තමයි එතෙන්දී අදහස් කරන්නේ. සහ අන්තිමටම අපිට මේන්ටෙනන්ස්. ඒ කියන්නේ හදලා ඉවර වෙලා අපිට නිකන් ඉන්න බෑ. සිස්ටම් එක පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ගැටලු ඇති වුණොත් ඒව නිරාකරණය කර ගැනීම සහ අවශ්‍ය වැඩි දියුණු කිරීම කරන දේවල්. ඉතින් ඔන්න ඔය ස්ටෙප්ස් තමයි මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ අඩංගු වෙන්නේ. ඉතින් මෙතන හරිය ෆස්ට් ස්ටෙප් එක ෆස්ට් ඇක්ටිවිටි එක මොකද්ද කියන එක. ඉතින් ෆස්ට් ඇක්ටිවිටි එක අපිට ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් ලියන්න පුළුවන්. හරි, තුන්වෙනි එක විදිහට what is the advantages of මේ සර්කියුලර් සිස්ටම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ ඇඩ්වාන්ටේජ් එක අහන්නේ. සර්කියුලර් සිස්ටම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් කියන්නේ මේ ප්‍රොසෙස් ටික නැවත නැවත රවුමක් ගිහිල් ඉවරලා නැවත ඊළඟ වටේ තව වටේකට අන්න එහෙම යන ප්‍රොසෙස් එක. එතකොට ඒකේ ඇඩ්වාන්ටේජ් එක වෙන්නේ මොකද්ද? මේකේ වාසිය තමයි අපිට එක වටේකදී අපි ගොඩනගන දේ, ඒ කියන්නේ හැම වටේකම අපිට වර්කින් වර්ෂන් එකක් එළියට දාන්න පුළුවන් සහ ඊළඟ වටේ යද්දී ඒකේ වැඩි දියුණු කිරීම, අඩුපාඩු සකස් කිරීම කරගෙන යන්න පුළුවන් වීම. ඒක තමයි මේකේ වාසිය වෙන්නේ. හරි, ඊට පස්සේ එතන සිස්ටම් ඩෙවලොප්මන්ට් වලින් ප්‍රොසෙස් ටිකකින් පස්සේ මේක ඊළඟ කොටස දාලා තියෙන නෙට්වර්ක්ස් වලින් briefly explain the difference between wired and wireless network. දැන් ලකුණු හතරක් දීලා තියෙනවා wired සහ wireless network වල වෙනස්කම්. එතකොට අපිට කොහොමද නම් දෙකෙන්ම කියවෙන දේ තමයි වයර්ඩ් වල අපිට ෆිසිකල් කේබල් අදින්න තියෙනවා, වයර්ලස් වල එහෙම එකක් නැහැ කියන එක. නමුත් ඒක ලියලා මදි මෙතෙන්දී
මොකද ඉතින් ඒක නමේම තියෙනකන අමතර දේවල් ටිකක් ලියන්න වෙනවා. එතකොට මොනවද අපිට ලියන්න පුළුවන්? අපිට එතෙන්ට වයර්ඩ් වයර්ලස් දෙකේ වෙනස්කම් විදිහට අපිට කියන්න පුළුවන්. මොකද වයර්ඩ් එකේදී ඩිවයිස් වල මොබිලිටි එක නැහැ. ඒ කියන්නේ තනින් තන ගෙනියන්න හැකියාව අඩුයි. නමුත් වයර්ලස් එකේදී අපිට ඒක ලේසියෙන් එහා මෙහා ගෙනියන්න හැකියාව තියෙනවා ඩිවයිසස්. මොකද වයර්ලස්නි ඒක තියෙනවා. ඊට පස්සේ කොස්ට් එකක් විදියට ගත්තොත් වයර්ඩ් නෙට්වර්ක් එකකදී අපිට කේබල් කොස්ට් එකක් යනවා. කේබල් කොස්ට් එකක් يعني කේබල් ඉන්ස්ටෝල් කරන්න සහ පස්සේ ඒක මේන්ටේන්ස් කරන්න යන්න කොස්ට් එකක් යනවා. වයර්ලස් වලදී අපිට අර වයර්ලස් ඩිවයිස් වලට ඉනිෂල් කොස්ට් එකක් යනවා. ඒක තියෙනවා. ඊට පස්සේ ෆිසිකල් සිකියුරිටි එක වයර්ඩ් නෙට්වර්ක් වල හොඳයි. يعني ලොකේෂන් ඇක්සස් වලින් දෙන්න පුළුවන් සිකියුරිටි එක ඒක වයර්ලස් වලදී අඩුයි. ඉතින් ඔන්න ඔය වගේ ස්පීඩ් එක වයර්ඩ් නෙට්වර්ක් වල හොඳයි. වයර්ලස් වල සාපේක්ෂව ස්පීඩ් එක අඩුයි. ඉතින් අන්න එහෙම දේවල් කීපයක් අපිට ගලපලා එතන ලියන්න පුළුවන්. හරි. ඒකේ පස්වෙනි කොටස යහනවා mention draw and briefly explain two network topologies. එතකොට මෙතන topology දෙකක් ගැන අහන්නේ. මොකක් හරි දෙකක් කියන්න ඕන. ලකුණු 8යි කියන්නේ එකකට හතරක් තියෙනවා. මෙතන මෙහෙමයි. නම ලියන ඕන topology එකේ mention කියලා තියෙන topology එකේ නම ලියන්න ඕන. draw topology එක අඳින්න ඕන සහ briefly explain. කෙටියෙන් යම් විස්තරයක් කරන්න ඕනේ ගැන. ඒ කියන්නේ පේලි දෙකක් විතර තිබුණා නම් ඇති වෙයි විස්තරේ. මොකද මේ ලකුණු හතර හම්බ වෙන්නේ නමට අඳිනවට සහ විස්තර කිරීම කියන ඔක්කොටම. එතකොට ඒක නිසා කෙටි විස්තරයක් හොඳටම ඇති. ඉතින් අපි බලමු අර ප්‍රධානම ටොපොලොජිස් අපි ඉගෙනගෙන තියෙන මොනවද කියන එකයි. එතනින් දෙකක් ඇතර මෙතෙන්ට අහන්නේ ඒක කොහොමද අපි ඇඳලා පෙන්නන්නේ කියන එකයි. ඉතින් ටොපොලොජි වලින් අපිට ගන්න පුළුවන් සරලම එකක් තමයි මොකද්ද? බස් ටොපොලොජි එක. එතකොට බස් ටොපොලොජි එක ගත්තොත් අපි දන්නවා මොකද්ද එතෙන් තියෙන්නේ. එතෙන් තියෙන්නේ මෙන්න මේ වගේ මේන් කේබල් එකක් ගන්න ඕන. මේන් කේබල් එකේ තනින් තනට ඩිවයිසස් දාලා තියෙන්නේ. ඕක තමයි බස් ටොපොලොජි එකේ ඩ්‍රෝ කරන්න පුළුවන් එක මේක. එතකොට බස් ටොපොලොජි එක එහෙනම් නම බස් මෙන්න ඩ්‍රෝවිං එක සකස්ම එක්ස්ප්ලেইন කරනවා නම් අපිට කියන්න පුළුවන් මොකද බස් ටොපොලොජි එකේ වෙන්නේ. එක මේන් කේබල් එකකට තනින් තනට ඩිවයිස් කනෙක්ට් කරන එක. එතකොට අපි මේකට කියන ට්‍රංක් කේබල් එක configuration එක සරලයි. devices එකතු කරන්න ඉවත් කරන එක පහසුයි. හැබැයි trouble shooting අමාරුයි. දෝෂයක් આવත් හොයාගන්න අමාරු එකක්. එතකොට අන්න ඒ වගේ විස්තර ටිකක් ඔතන කියන්න පුළුවන් bus topology එකට. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ring. ring topology එක ගත්තොත් අපි දන්නවා devices ටික තියෙන්නේ ring එකක් විදියට. ඒ කියන්නේ රවුමක් විදියට අපිට මේ විදියට ගන්න පුළුවන්. ඉතින් ring topology එක ඇඳහම මෙහෙමයි. ඒකෙදි අපිට කියන්න පුළුවන් මොකද්ද? device ටික circle එකක විදියට connect වෙලා තියෙනවා. එහෙම නැත්නම් hidden circle කියන එක නෙමෙයි මේකේ අදහස. ඒ කියන්නේ එක කොනකින් පටන් ගත්තාම ආයි ඒ දක්වාම close කියන එක මේක. එතකොට මේකත් simple එකක්. හැබැයි මේකෙදි trouble shooting අමාරුයි මේකෙත්. අර bus topology එකට කියපුවම වගේ තමයි ගොඩක් මේකටත් හරියන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් star topology එක. star topology එක ගත්තොත් මොකද්ද? අපිට central device එකක් තියෙනවා. ඒක වටේටම කියන්නේ කොහොම හරි අනිත් හැම device එකම මේ central device එකට සම්බන්ධයි. මේ විදිය තමයි එන්න ඕනි. අනිත් හැම එකම central device එකට සම්බන්ධයි කියන එක. එතකොට මේ ගත්ත මොකද්ද? topology එක සරලයි. device add කරන්න ඒ වගේම remove කරන්න හරි ලේසි. හැබැයි cable cost එක වැඩි ටිකක්. මොකද
මේ සෙන්ට්‍රල් ඩිවයිස් එකේ ඉඳන් දිගටම අපි කේබල් අදිනවන හැම ඩිවයිස් එකකටම. ඒ වගේම තමයි සෙන්ට්‍රල් ඩිවයිස් එකේ දෝෂයක් ආවොත් මුළු නෙට්වර්ක් එකට මේක බලපානවා කියන එක අපිට එක්ස්ප්ලේන් කරද්දි කියන්න පුළුවන්. ස්ටාටොපොලොජි ඊළඟ එක අපිට ගන්න පුළුවන් මෙෂ් එක. එතකොට මෙෂ් ටොපොලොජි ගත්තොත් මොකද වෙන්නේ? මෙහෙම ඩිවයිස් ටික් ගත්තොත් මෙෂ් ටොපොලොජි එකේ අපිට හැම තිස්සෙම හැම එකක්ම අනිත් හැම එකටම සම්බන්ධයි. මේක ඔන්න මේ ටිකට සම්බන්ධයි. මේක ගත්තොත් මේ හැම එකටම සම්බන්ධයි. මේක ගත්තොත් හැම එකටම සම්බන්ධයි. ඉතින් ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. මේකේ අපිට කියන්න පුළුවන් මෙෂ් ටොපොලොජි එකේ මේක සංකීර්ණයි, හදන්න අමාරුයි, ඩිවයිස් ඇඩ් කරන්න රිමූව් කරන්න අමාරුයි, ගොඩක් කම්ප්ලේ, කේබල් සෑහෙන්න යනවා, කේබල් කොස්ට් එක ගොඩක්ම වැඩි. හැබැයි ඉතින් හැම ඩිවයිස් දෙකක් අතරම රිඩන්ඩන්ට් පාත් එකක් තියෙනවා කියන එක, ඒ දෙකටම වෙච්ච ඩෙඩිකේටඩ් පාත් එකක් තියෙනවා කියන එක අපිට මේකේ කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ට්‍රී ටොපොලොජි එක. ට්‍රී ටොපොලොජි ගත්තොත් මෙහෙම අර ගහකතු බෙදෙන විදියට අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ ගොඩක් දුරට අපිට එක්ස්ප්ලේන් කරද්දි කියන්න තියෙන්නේ බස් ටොපොලොජි සහ ස්ටාර් ටොපොලොජි වලට කියපු ලක්ෂණම තමයි බොහෝ දුරට මේකෙදි තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට දැන් ප්‍රශ්නේ අහලා දීුනේ ටූ ටොපොලොජිස් මෙන්ෂන් කරන්න ඕනේ, කියන්නේ මොනවා හරි ටොපොලොජි දෙකක නම් ලියන්න ඕන අපි. ඒ වගේම මේ දෙක ඇඳලා පෙන්නන්න ඕන සහ එක්ස්ප්ලේන් කිරීමක් කරන්න ඕන. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේකේ අන්තිමට අනව බ්‍රීෆ්ලි එක්ස්ප්ලේන් ද accountants role in business system development process as an end user. ඒ කියන්නේ end user කියලා කියන්නේ සාමාන්‍යයෙන් system එකක පාවිච්චියට ගන්න කෙනා. යා system එක ගොඩනගන්න දායක වෙන අය ඉන්නවා. ඒකේ විවිධ දේවල් වලට දායක වෙන අය end user කියලා කියන්නේ අන්තිමේදී එකෙන් වැඩ කරගන්න කෙනා. එතකොට end user කෙනෙක් විදියට accountant කෙනෙක්ගේ role එක මොකද්ද මේ development process එකේදී? එතකොට accountant පුළුවන් එකක් මේ requirement clarification වලට අදහස් දෙන්න. ඒ කියන්නේ මොකද එයා දන්නවා මෙතන කරෙන්න ඕන වැඩ ටික මොකද්ද කියන එක. ඒ අනුව develop කරන්න system එක develop කරන අයට අපිට system එක හැදෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියන එකට අවශ්‍ය අදහස් දෙන්න පුළුවන්. ඒක හරියට අපිට දැන් අපි ගෙයක් හදනවා නම් අපි තමයි end user, ඒ කියන්නේ අන්තිමට ගේ පදිංචි වෙන කෙනා. එතකොට අපිට පුළුවන් අපි අර හදන වැඩ ගැන දන්නේ නැති වුණාට අපිනේ අන්තිමට ගේ ඉන්නේ. අපිට බාස්ලට උපදෙස් දෙන්න පුළුවන් මෙන්න මේක මට මෙහෙමයි එන්න ඕනි, මෙන්න මේ විදිහට තමයි හැදෙන්න ඕනි කියන එක. අන්න ඒ වගේ දෙයක් මෙතනත් කරන්නේ. ඒ කියන්නේ accountants පුළුවන් business system එකේ එයාගේ business එක ගැන දැනුමින් මේක මෙහෙමයි වෙන්න ඕනි මෙහෙමයි වෙන්න ඕනි කියන එක අර ඩිවලොප් කරන ටීම් එකට කියලා දෙන්න හැකියාව තියෙනවා. ඒක පුළුවන්. ඊට පස්සේ එයාට පුළුවන් වෙරිෆිකේෂන් වලට, ඒ කියන්නේ සිස්ටම් එක හැදුවාම චෙක් කරලා බලන වැඩවලට එයාට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේවා මේ විදිහට වෙනවද නැද්ද කියලා කරන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි end user කෙනෙක් විදිහට accountant කෙනෙක්ට කරන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා එයා කොහොමද මේ process එකට දායක වෙන්නේ කියන එක විස්තර කරාම හරි, පෙළි හතර පහක් වගේ විස්තර කරාම හරි. එතකොට ඔන්න අපි හතරවෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරා. ඊළඟට පස්වෙනි එක තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ඉතින් අපි පස්වෙනි එක වෙනම වීඩියෝ එකකින් කතා කරමු. එහෙමනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.